තුඩාව ඇල්ල ළඟ අඹ සැමියන් ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය කලඹයි. සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ මේ දිනවල සංසරණය වෙන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරුවතින් අඹ සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළකා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම නිරුව ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්ද ඒ සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ටාශයේ අවධානය මේ වෙන විටත් යොමු වී ඇති බවයි. සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වෙන මෙම නිරුවත් වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයෝ වෙතින් YouTube මගින් දැඩි විරෝධය මේ වෙන විටත් එල්ල කරමින් සිටිති. මෙම තරුණ යුවළ නිරුවතින් අඹ සැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කරගත්තේ බලන්ගොඩ බෙලිහුලේ ප්‍රදේශයේ පිහිටි පහන් තුඩාවේ දියල් අසල දී බව සමාජ මාධ්‍ය ජාලාවලින් සංසරණය වෙමින් පවතිනවා. ඒ අනුව මෙම පහන් තුඩාව දියල් පිහිටි ප්‍රදේශයේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වන බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ටාෂ බර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී NDD වීරසිංහගෙන් කළ විමසීමකදී ඔහු කීවේ ඒ පිළිබඳව ඔහුවද දැනුවත් කර ඇති බවත් මුලින්ම මෙම දියල් කුමක්ද සොයා ගැනීමට විමර්ශනය සිදු කරන බවත් එමෙන්ම මෙම වීඩියෝ පටහා නිරුවත් පින්තූර කාන්තාවක් සතු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයට යොමු කර ඇති බැව් දිස් වෙන බවද පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹ සැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වූද පළමුවෙන් මෙම දර්ශනය ඇතුළත් ප්‍රදේශයේදී ඇල්හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතු ඇතැයිද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කරනවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හා YouTube තුලින් ඇතමුන් පවසන්නේ බෙලිහුල්ලොයේ පිහිටි මෙම පහන්තුඩාව දියඇල්ල දර්ශනය වූයේ දේශීය හා විදේශිකයන්ගේ සිත් සතන් පහන් කරන්නා වූද ස්ථානයක් බවයි. එමෙන්ම දිවයිනේ බොහොමයක් ස්වාමින් වහන්සේලා නිතරම මේ ස්ථානයට වැඩම කරන බවත් එමෙන්ම මව්පියන් වැඩිහිටියන්ගේ දූදරුවන් වගේම බාල මහලු අයගෙන් ආකර්ෂණය දිනාගත් මෙම දියඇල්ල මෙවන් අනිසි ක්‍රියාවකට යොදාගත් මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රදේශවාසීහු මෙන්ම සමාජ ජාලා ක්‍රියාකාරීහුද පොලිසියෙන් එමෙන්ම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබෙනවා.